එන ජාතික නාලිකාවේ විශේෂ වාර්තාකරු සමන් කුමාර රාමවික්‍රම. වසර 30කට ආසන්න කාලයක් ජීවිත දසදහස් ගණනින් පිළිගනිමින් ශ්‍රී ලංකාව දෙකඩ කිරීමට ත්‍රස්තවාදය ව්‍යාප්ත කළ LTTE නායකයා ඇතුළු LTTE ජ්‍යෙෂ්ඨයන්ගේ අවසාන මෙලෙස සිදු වී තිබෙනවා. අද මරුමුවට පත් වූ LTTE නායකයන්ගේ මලසිරු මෙවැනි ස්ථාන 6ක මෙලෙසම විශාල වශයෙන් ගොඩගසා තිබෙනවා. අද උදෑසන පළමුවෙන්ම මරුමුවට පත් වූ LTTE නායකයා වූයේ ප්‍රභාකරන්ගේ පුත් චාර්ල්ස් ඇන්තනි. මේ ඡායාරූපය ඔහු ජීවත්ව සිටියදී ගන්නා ලද්දක්. චාර්ල්ස් ඇන්තනි මරුමුවට පත්ව තිබුණේ කරයාමුල්ලි වයක්කාල් කලපු ප්‍රදේශයේදී වම් ඇසට පහලින් වැදුණු හමුදා වෙඩි ප්‍රහාරයකින්. ප්‍රභාකරන්ගෙන් පසු LTTE නායකයා ලෙස නම් කර තිබූ චාර්ල්ස් ඇන්තනි මරුමුවට පත්වීම ඊළඟ පරම්පරාවටද LTTE ගමන් නොකිරීමක් ලෙස හැඳින්විය හැකියි. කෙසේ වෙතත් චාර්ල්ස් ඇන්තනි මෙලෙස මරුමුවට පත්වීම අනාගතයේදී තවත් ප්‍රභාකරන් කෙනෙකු බිහිවීමද වීමයි. LTTE සම්පූර්ණ ජීවයම බිඳ වැටීමයි. චාර්ල්ස් ඇන්තනි ළඟ තිබූ ගමන් මළුවේ රුපියල් ලක්ෂ ගණනක මුදල් නෝට්ටුද යුදා හමුදා වසුයා ගත්තා. එම මුදල් නෝට්ටු ඉතා සුරක්ෂිත ලෙස අහුරා තිබුණා. චාර්ල්ස් ඇන්තනි සමග රත්න මාස්ටර් නැමැති LTTE නායකයාද අරමුවට පත්ව තිබුණා. LTTE සියලු නවීන තාක්ෂණික කටයුතු භාරව ක්‍රියා කර ඇති මහා මුලකරු ලෙසයි රත්න මාස්ටර් සැලකෙන්නේ. ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය හා ජාතික හැඳුනුම්පත දහම වුණා. LTTE දේශපාලන අංශ නායකයා වන නඩේෂන් හා උපනායකයා වූ පුලිතේවන්ගේද මලසිරුරු හමුදා අවශ්‍යයා ගත්තා. සුසේ ඔට්ටුවම්මාන් බහනු යන ඉතුරුව සිටි LTTE සියලු ජ්‍යෙෂ්ඨ නායකයන් අද සවස් වන විට හමුදා ප්‍රහාරවලින් මරුමුවට පත් වුණා. ශංකර්ගේ බිරිඳ වූ සුභා ඇතුළු LTTE නායිකාවන්ද හමුදා ප්‍රහාරවලින් මිය ගියා. හමුදා ප්‍රහාරවලින් මරුමට පත් වූ LTTE නායකයන්ගේ අලසිරුරු නිශ්චිතව හඳුනාගෙන අනන්‍යතාව තහවුරු කිරීම තවදුරටත් සිදුවෙනවා. හඳුනා නොගත් LTTE නායකයන්ගේ මලසිරුරු තවත් සැලකිය යුතු ප්‍රමාණයක් පවතිනවා. LTTE නායකයන් මිය ගිය ස්ථානවල සිට පිටතට ගෙන ඒමේ කටයුතු සහ සෝදිසි මෙහෙයුම්ද අඛණ්ඩව සිදුවෙනු දැකගත හැකි. LTTE නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් මරුමුවට පත් වූ ස්ථානයේ සැලකෙන ප්‍රදේශයයි මේ. අද අලුයම යුද හමුදා ගිලන් රථයකට මේ ස්ථානයේදී LTTE ප්‍රහාරයක් දෙල්ල කළා. එම ප්‍රහාරයෙන් ගිලන් රථය ගිනිගෙන තිබෙනවා. ගිලන් රථය පැහැරගෙන කිසියම් LTTE නායකයන් පිරිසක් රැගෙන යාම එහි අරමුණ වී තිබෙනවා. මරාගෙන මැරෙන ප්‍රහාර 6ක්ද අද උදැසන සොදිසි මෙහුම් සිදු කළ බටපිරිස වෙත LTTE එල්ල කළා. ඇතැම් LTTE නායකයන්ගේ මලසිරුරු හඳුනාගත නොහැකි පරිදි පිළිස්සී තිබෙනවා. DNA පරීක්ෂණ මගින් එවැනි මලසිරුරුල අනන්‍යතාව තහවුරු කිරීමට නියමිතයි. රූපවාහිනී සමන් කුමාර රාමවික්‍රම කරයාමුල්ලි වයික්කාල් සිට. එන්න ඔබත් අදම හජ් ටික්ටිකෝසකන් පැකේජ අරගන්න. තමන් කොටි ග්‍රහණයෙන් මුදා ගැනීම පිළිබඳව LTTE සිරකරුවන් බවට පත්ව සිට පැමිණි සාමාන්‍ය වැසියෝ ජනාධිපතිතුමා ප්‍රමුඛ රාජ්‍යයටත් ආරක්ෂක අංශවලටත් සිය ප්‍රණාමය පුද කරති. ත්‍රස්තවාදීන් යටතේ ජීවත් වූ කාලය තුළ විදී අනේක වදබන්ධන මේ පිරිස සිහිපත් කරන්නේ තවමත් හැඬු කඳුලෙනි. ලේවැකිරීමකින් තොරව අහිංසක ජනතාව මුදා ගැනීමට හැකිවීම ආරක්ෂක හමුදාව ලැබූ සුවිශේෂී දක්ෂතාවකි. මෙවැනි යුද ගැටුම් පවතින සෙසු රටවලටද ආදර්ශ සපයමින් ශ්‍රී ලංකා හමුදාව ප්‍රශස්ත ලෙස මෙහිදී ක්‍රියා කර තිබේ. සාමාන්‍ය වැසියන් ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මුදා ගැනීම සඳහා රජයගෙනගේ වැඩපිළිවෙල අන්තර්ජාතික පැසසුමට ලක්විය. ඒ ගැන සොයා බැලීමට වරින් වර ශ්‍රී ලංකාවට පැමිණි විදේශ නියෝජිතයෝද ඒ බව තහවුරු කළහ. කොටි ත්‍රස්තවාදීන් මේ දෙමළ ජනතාවට දී ඇති වදහිංසා එම ජනතාව නැගූ අඳුනාම සාක්ෂි දරයි. හැමෝටම නිවසයක් ඕනේ, හැමෝම ජීවත් වෙන්න ඕනේ, හැමෝම බේරගන්න ඕනේ, රජුට කියන්න ඕනේ, අපේ ළමයි ඔක්කොම දෙමළ දෙල්සා ඔක්කොම බේරගන්න ඕනේ. මගේ ජීවිත නැති වුණත් කමන්නේ, අපෝ අපේ ළමයි බලන්න බෑ. කකුලද දුවයි
ජීවිතේ පාවෙලා මගේ ජීවිතේ තර දෙරණඩක මගේ ජීවිතේම බේරන්නෝ නෑ. ත්‍රස්තවාදී කල්ලිය අපේ මහජනයාට දෙමළ මිනිසුන්ට කරේ මහා අපරාධයක් තමයි. ඊට මීට වඩා කිසිම අපරාධයක් වෙන කවුරු කරේ නෑ. ওই දෙමළ මිනිසු තමයි දෙමළ මිනිසුන්ට කරේ අපරාධේ ප්‍රභාවර. නෑ අපි කොහොමදයි බේරගත්තේ? ඒක තමයි සන්තෝෂ. ඊළම් සිහිනය තුළ අනාගතය අඳුර කරගෙන සිටි මේ ජනතාව දැන් එකම දජයක් යටතේ සීමා මායිම් නැති දිවි පෙවෙතකට ගොනු වී සිටිති. මොවුන් සියලු පහසුකම් සහිතව යළි සිය ගම්බිම්වල පදිංචි කරවීම රජයේ අපේක්ෂාවයි. එතෙක් ඔවුන් සහන ගම්මානවල රඳවනු ලැබ සිටිති. ඔවුන්ට ආහාර පාන ඇතුළු සියලු පහසුකම් රජයෙන් සැපේ. ශ්‍රී ලංකාවෙන් ත්‍රස්තවාදය අවසන් කිරීමේ ඓතිහාසික විජයග්‍රාහී පුවත ආරක්ෂකංශ ප්‍රධානී වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත නිල වශයෙන් දැනුම් දෙති. එම අභිමානවත් චාම් උත්සවය අරලියගහ මන්දිරයේදී අද පස්වරුවේ පැවැත්වින. තමාට පැවරූ ජාතික වගකීම නිසියාකාරයෙන් ඉටු කරමින් ත්‍රස්තවාදයේ මව්බිමෙන් තුරන් කළ බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී ජනාධිපතිතුමාට දන්වා සිටියේය. සියලුම හමුදාවන් සම්බන්ධීකරණය කරමින් මෙම ජාතික මහා කාර්යභාරයේදී සුවිශාල සේවාවක් ඉටු කළ ආරක්ෂක මණ්ඩලික ප්‍රධානි එයා චීෆ් මාර්ෂල් ඩොනල් පෙරේරා මහතාද ජනාධිපතිතුමා හමු විය. ගොඩබිමින් සටන් බිම සිසාරා ත්‍රස්තවාදයේ තුරන් කිරීමේ සටනට විශාල ශක්තියක් වෙමින් නායකත්වය දුන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිතුමා හමුවේ මෙම ඓතිහාසික අවස්ථාව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. සෛර සුරකිමින් කොටිබල නසන සටනට අපරිමිත දායකත්වයක් දුන් නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරණාගොඩ මහතා. ත්‍රස්තවාදයේ මාතෘභූමියෙන් මුළුමිත්තා දමන්නට හෙළගුවන අරා බලමුළු පැඳි ගුවන් හමුදාපති එයා චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා. සාමාන්‍ය ජනතාව ආරක්ෂා කර ගනිමින් මේ සටනට දිරියක් වූ පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතා. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සරත් වීරසේකර මහතාද මේ අවස්ථාවේ ජනාධිපතිතුමා හමුවේ ත්‍රස්තවාදය තුරන් කළ බැව් සැලකර සිටියේය. ජන්මභූමි ලංකාදීප විජයභූමි.